どうも、成田です。iPhone කියලා පිළිගන්නවා Narita YouTube channel එකට. ඉතින් පුරුදු පරිදි හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් මම අද කතා කරනවා කෙලින්ම කොහොමද ඔයගොල්ලෝ ජපානයට ජොබ් වීසා එකක් හරහා එන්නේ කියන එක පිළිබඳව. ඉතින් මේකට මේ වීසා කාණ්ඩය කතා කරන්න ප්‍රධානම හේතුව තමයි මම මේළඟදී මගේ නරිතා ට්‍රැවලින් ටු ජපෑන් කියන පේස්බුක් පේජ් එක සහ මගේ ඉන්ස්ටග්‍රෑම් කරහා මම පෝස්ට් එකක් දාලා තිබ්බා. SSW එක්සෑම් එක පාස් අයට දැනට ජොබ් වේකන්සිස් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් මේකට ගොඩ දෙනෙක් අහලා තිබ්බා මොකද්ද මේ SSW කියන්නේ කියන එක. ඉතින් ඒකට අදාළ වූ පොඩි වීඩියෝ එකක් තමයි මම අද අරගෙන එන්නේ. ඉතින් මේ SSW කියන්නේ ජපානයේ ජොබ් වීසා එකක් හදාගෙන කෙලින්ම ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් වීසා එකක්. ඉතින් මේකට අදාළ ශ්‍රේෂ්ඨ ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් 10ක් 12කටත් වඩා ශ්‍රේෂ්ඨ ගණනාවක් නියෝජනය වෙනවා මේ SSW කියන කැටගරි එකට. මම උදාහරණයක් කියන්න, විදුලි කාර්මික සේවය, ඒ වගේම මෝටර් කාර්මික සේවය, හෙද සේවය, ආහාර පාන සේවය, ධීවර කර්මාන්ත, හොටෙල්, ගුවන් සේවා, නැව් පිළිබඳව, ඒ වගේම ගොඩනැගිලි පිරිසිදු කිරීම වැනි කාණ්ඩ යටතේ යටතට මේ SSW කියන ඒ අංශ අදාළ වෙනවා. ඉතින් මේ එක් එක් අංශ සඳහා එක් එක් විභාග වෙන වෙනම තමයි තියෙන්නේ. ඉතින් මේ එක්සෑම් කරලා පාස් වුණ අයට තමයි අදාළ කාණ්ඩ යටතේ ජපානයට ඇවිල්ලා ජොබ් එකක් කරන්න අවස්ථාව හිමිවන්නේ. ඉතින් මේ වීස එක අවුරුදු 3ක් වෙන්න පුළුවන්, අවුරුදු 5ක් වෙන්න පුළුවන්. ඉතින් මේ උපරිම කාලය වැඩ කරලා ලංකාවට ගිහිල්ල නැවත ආයතුම් කරලා නැවත ජපානට ඇවිල්ලා හැකියාවක් කිරීමෙත් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි දැනට මේ හෙද සේවය සඳහා ගොඩාක් දෙනෙක් ඉල්ලුම් කරමින් සිටිනවා. ඒ වගේම ඒට හේතුව තමයි දැනට ජපානයේ ජීවත් වෙන තරුණ අයට වඩා වැඩිහිටියන් වැඩිවීමයි. ඉතින් මේගොල්ලෝ ගොඩාක් දෙනෙක් තනිවම තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා ජපානයේ මේ හෙද සේවයට ගොඩාක් ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම තමයි වැඩි පඩියකට මේ හෙද සේවයට සඳහා ජපානයට එන්න හැකියාවක් තියෙනවා. ඒ වගේ තමයි අනිකුත් ශ්‍රේෂ්ඨ හරහාද ඔයගොල්ලන්ට හොඳ පඩියකට ජපානයට එන්න පුළුවන්. මම දල වශයෙන් මෙහෙම කියන්නම්කෝ, සාමාන්‍ය අපි කවුරුත් මේ පඩිය ගැන හිතන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් ඔයාලට කියන්නම් මාසික පඩිය හම්බෙනවා 150,000ක් ජපාන් යෙන් වලින් තමයි හම්බෙන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය රුපියල්, ජපානයේ මුදල් ඒකකය යෙන්. ඉතින් සාමාන්‍යයෙන් මේක රුපියල් වලින් කොච්චරක්ද කියලා දැනගන්න ඕන නම් මේ 150,000 වැඩි කරන්න දෙකෙන්. එතකොට ඔයාට ලංකාවේ කීයක්ද පඩිය හම්බෙන්නේ කියන එක හිතාගන්න පුළුවන්. ඒ වගේම තමයි අදාළ ශ්‍රේෂ්ඨයන්ට අදාළ වෙන වෙනම පඩි තමයි හම්බ වෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය සේවකයෙකුට හම්බෙන දීමනා වරප්‍රසාද මේ ඔක්කොම හම්බෙනවා. ඒ හම්බ වෙන්නේ කම්පැනියෙන් කම්පැනියට වෙන වෙනම තමයි. උදාහරණයකට මෙහෙම කියන්නම්කෝ, ඒ කියන කයිෂයකින් ඒ කියන කම්පැනිකින් ඔයාට බෝනස් එක අවුරුද්දට දෙපාරක් හම්බෙනවා. ඔයාට බී කියන කම්පැනිකින් බෝනස් එක හම්බෙන්නේ අවුරුද්දට එක පාරයි. ඔන්න ඔය වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ වගේම තමයි ඔයා ඉන්න ගෙදරට ඒ කියන කම්පැනිකින් ඔයාට මුදල් ගෙවන්නේ නැහැ. ඒක ඔයාගේ පඩියෙන් තමයි මේගොල්ලෝ කපාගන්නේ. නමුත් මේ බී කියන කම්පැනි හරහා පඩියට අමතරව ඔයාට
ගෙදර දීමනාවට සඳහා තවත් මුදලක් ඔයාලට ලබා දෙනවා. ඒතර මේකේ බෝනස් එක දෙපාරයි, මේකේ බෝනස් එක එකපාරයි. මේකෙන් ඔයාට ගෙදරට ඉන්න සල්ලි දෙන්නේ නැහැ. නමුත් මේකෙන් ඔයාට ගෙදරට ඉන්න සල්ලි දෙනවා. ඔන්න ඔය වගේ පොඩි පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. ඒක රජයේ නීතිවලට අනුකූල වුණාට කම්පැනියෙන් කම්පැනියට වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඔයාට OT හම්බෙන රස්සා තියෙනවා, OT හම්බෙන්නේ නැති රස්සා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ කැටගරි වලට තමයි මේ SSW කියන එක හරහා ඔයාට ඔය දීමනා කියන දේවල් හම්බ වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ තාම මේ වීසා කැටගරි එක ගොඩක් දන්නේ නැති වුණාට දැනටමත් නේපාලය, ඉන්දියාව, වියට්නාමය, පිලිපීනේ, ඉන්දුනීසියාව, තායිවානය, මේ චීනය විශේෂයෙන්ම, ඉතින් මේ වගේ රටවල් වලින් විශාල පිරිසක් මේ ජපානයට ඇතුළත් වෙනවා මේ SSW කියන කැටගරි එක හරහා. ඉතින් මං හිතන්නේ ලංකාවටත් සීමිත වූ රැකියා ප්‍රමාණයක් තමයි මං හිතන්නේ ලැබිලා තියෙන්නේ. මොකද තාමත් මේ SSW කියන කැටගරි එක පිළිබඳව වැඩිය දන්නේ නැති අය ගොඩක් ඉන්න නිසා, ඉතින් මම කියන්නේ ඔයගලන්ට ඉක්මනටම ඉස්සෙල්ලා ඔයා තෝරගන්නා වූ ශේෂ්ත්‍රය තෝරගන්න. විදුලි කාර්යමගද කරන්නේ ඉදිකිරීම්ද, මෝටර් මැකැනික්ද, ගුවන් සේවාද, හොටෙල්ද, කෘෂිකර්මයේද කියන එක තීරණය කරගන්න ඕනේ ඔයා. ඔයාට ඔයාගේ අත්දැකීම් එක තමයි ඔයා මේ කැටගරි එක තීරණය කරන්නේ. ඉතින් පස්සේ ඔයා මහන්සියලා ඔයාගේ වෘත්තියට අදාළ වූ විභාග තියෙන මේ විභාගේ ලියලා පාස් වෙලා තමයි ඊළඟට මේ ජොබ් වලට ඇප්ලයි කරන්නේ. ඉතින් මේ ජොබ් වලට ඇප්ලයි කරද්දී ඔයාට රජය හරහා ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි ආයතන හරහා ඔයගලන්ට යම්කිසි මුදලක් ගෙවලා මේ රැකියාව වලට එන්න පුළුවන් ජපානයට. ඉතින් මේ වර්ග දෙකටම ජපානයට එන්න පුළුවන්. ඉතින් ඒකත් මම ඔයගලන්ට කියන්න ඕනේ. ඉතින් මේ ශ්‍රේෂ්ඨයන් වලට අනුව මුදල් වල එහෙම එහෙ වීමක් වෙන්න පුළුවන්. ඒ වගේම වයස් සීමා වල එහෙම මෙහෙ වීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ඔයා එන්නේ ගොඩනැගිලි පිරිසිදු කිරීමක් සඳහා නම් ඔයා ඒ කියන කම්පැනියෙන් අවුරුදු මම ගන්නේ අවුරුදු 30ට අඩුවයි විතරයි. ඒ කම්පැනියෙන් ගන්නේ අවුරුදු 30ට අඩුවයි විතරයි. නමුත් B කියන කම්පැනියෙන් අවුරුදු 35 වෙනකන් බලනවා. ඒ අරු 35 කට්ටියටත් මේ B කියන කම්පැනියෙන් ජපානට එන්න පුළුවන්. නමුත් මේ A කියන කම්පැනියෙන් අරු 30ට අඩු කට්ටිය විතරයි ගන්නෙ. ඔන්න ඔය වගේ පොඩි පොඩි වෙනස්කම් තියෙන. ඉතින් මම කියන්නේ එක තමයි ඔයා තෝරගන්න ශ්‍රේෂ්ඨයෙන් ඒක කොහොම හරි කරලා මහන්සි වෙලා පාඩම් කරලා පාස් වුණා, පාස් වෙලා මේ ඉස්සලාම ඇප්ලයි කරන A කියන කම්පැනියට ඇතුළත් වෙන්න බැරි වුණත් තව B කියලා කම්පැනියක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා කිසි දෙයකට බය වෙන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඉතින් ABCD කියලා වගේ කම්පැනි තියෙන මේ ජපානේ ඕන තරම්. ඉතින් මේ ජපානේ වැඩ කරන කට්ටිය මේ ශ්‍රමිකයන් අඩු නිසා තමයි මේ SSW කියන කැටගරි එක හදලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මුලින්ම ට්‍රේනින් වීසා කියලා කැටගරියක් තිබ්බා. ඉතින් ඒකට විවිධ ප්‍රශ්න ඇවිල්ලා දැන් SSW කියන කැටගරි එක වැටලා තියෙනවා. ඉතින් ඊට පස්සෙම මේකටත් එක්ක සමගාමීව වගේ තොකුතේගිනෝ කියන එක්සෑම් තියෙනවා. ඒවත් ඉතින් වෙනම කාණ්ඩ වලට මේ වගේම අදාළ වූ එක්සෑම් කරලා තමයි එන්න තියෙන්නේ. ඉතින් මේ වඩාත්ම හොඳ දේ තමයි ඔයාට පළපුරුද්ද තියෙන ශේෂ්ත්‍රය තෝරගෙන මේ එක්සෑම් එක පාස් කරගන්න. ඉතින් දැනට ජපාන් රජය කියන විදිහට සාමාන්‍යයෙන් ඔයා එක්සෑම් ජපානයට එන්න අයිතුම් පත් දාලා මාසයක් ඇතුළත ඔයාට එහෙම නැත්නම් ඔයාගේ සම්බන්ධ ආයතනයට මේගොල්ලෝ
දැනුවත් කිරීමක් කරනවා ප්‍රොසෙස් වෙලා තියෙන්නේ මෙන්න මේ තත්ත්වයක මේ වගේ තත්ත්වයක තමයි දැන් තියෙන්නේ කියන එක. නමුත් ජපානයේට මම කලින් සඳහන් කරා වගේ විවිධ රටවලින් අයදුම් කරන නිසා මේගොල්ලෝ ගොඩාක් බිසි වෙලා තියෙන්නේ. මේගොල්ලෝ සඳහන් කරන හැටියට අවම මාස 3ක් වගේ කාලයක් ඇතුළත තමයි ඔයාට හරියටම නිවුස් එකක් හම්බෙන්නේ කියන එක තමයි මේගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපේ ශ්‍රී ලාංකිකයන්ගේ වාසකම ගොඩක් දිග නම් තියෙන්නේ අපට. ඉතින් ඒක නිසා මේ නම පුරවද්දී ඔයා ගොඩාක් කල්පනාවෙන් පුරවන්න, ඔයා පාස්පෝර්ට් එකේ තියෙන නමම ඔයාගේ ඇප්ලිකේෂන් එකෙත් ඒ වගේම ඔයාගේ උපැන්න සහතිකෙත් තියෙනවා නම් ඔයා ඒ වැඩ ටික දැම්ම කරගන්න. ඒ වැඩ ටික කරගෙන හරියට ප්‍රශ්නයක් නොවන විදිහට හදාගන්න පාස්පෝර්ට් එකේ නමයි උපැන්න නමයි ඒවා ඉස්පිලි පාපිලි ඒවා වෙනස් වෙලා නම් ඔයා දැම්ම ඒවා දිවුරුම් ප්‍රකාශ දීලා හදාගෙන හරි ක්ලියර් කරගෙන තියාගන්න. ඉතින් ඒ වගේම තමයි මේ විසා කාණ්ඩයට අදාළ නොවුනත් තව ප්ලස් පොයින්ට් එකක් මම ඔයගොල්ලන්ට කියන්නම්. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ජපාන්ට එනවනම් මේ වීඩියෝ බලනවා නම් මා ඔයා ජපානයේට එන්න කලින් ලංකාවේ ලයිසන් එක සැහැල්ලු හෝ බර වාහන ලයිසන් එක අරගෙන මාස 3ක් පරණ වෙන්නම ඕනේ. ඒ කියන්නේ ඔයා ජොබ් එකට ජපානට ඇවිල්ලා ජපානයේ අපට ඉන්ටර්නැෂනල් කියන ලයිසන් එකෙන් අවුරුද්දක් වාහන පදින්න පුළුවන්. ඊට පස්සේ අපට ජපානයේ නීතිය අනුව වාහන පැදීම තහනම්. ඉතින් ඒ වගේම තමයි ඔයා ලංකාවේ ලයිසන් එක තියාගෙන ජපානයේ ලයිසන් එක ගන්නව නම් ඔයා ඇප්ලයි කරනව නම් අනිවාර්යෙන් ඔයාගේ ලංකාවේ ලයිසන් එක මාස 3ක් පරණ වෙලා තියෙන්නම ඕනේ. එහෙම ඔයාට ගන්න බැරි වුණොත් ජපානි ස්කෝල් එකට ගිහිල්ලා තමයි ලයිසන් එක ගන්න වෙන්නේ. ඉතින් ඒක නිසා ඔගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා අද බලනවා නම් තාම ලයිසන් එක කරන්න නැත්නම් ඉක්මනටම ලයිසන් එකත් හදාගෙන තියාගන්න. ඒක ඔයාට දවසක ප්ලස් පොයින්ට් එකක් වෙයි මේ ජපාන්ට ඇවිල්ලා ලයිසන් එක ගන්නවා නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ SSW කියන කැටගරි එක හැදිලා තියෙන්නේ. ඉතින් ඔය මම මගේ අතින් කිවිච්ච නැති කැටගරි තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ගොඩක් හොයලා බලලා තමන්ට අත්දැකීම් තියෙන කැටගරි එකක් තෝරගෙන ඉක්මනටම ජපානට එන්න වාසනාව ලැබෙන්න කියලා නරිතා අපි එක සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ඔයාට SSW හෝ වෙනත් ඕනම ගැටලුවක් සහ මොකක් හරි දෙයක් දැනගන්න තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකට කමෙන්ට් එකක් දාන්න මට පුළුවන් හැටියට හොයලා බලලා සාර්ථක වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට අරගෙන ඉන්න. ඉතින් මේ වීඩියෝ එක මම අදට මේ විදිහට ඉවර කරනවා. ඒ වගේම තමයි මම දැනට අවුරුදු ගණනකට අවුරුද්දකට විතර කලින් කරපු ජපන් භාෂාව පිළිබඳවත් පොඩි වීඩියෝ කීපයක් මම කරලා තිනවා. ඉතින් ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේ channel එක හරහා ඔයගොල්ලන්ට ජපානයේ තියෙන අසම්මුල්ලක් නෑර කොහෙ තිබ්බත් ආතල් ගොඩක් ඔයාට මේ channel එක හරහා බලන්න පුළුවන්. ඉතින් මේ channel එකත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් මේ වීඩියෝ එක මේ විදිහට ඉවර කරනවා. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම එන්න. එතකන් ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරිස්සමෙන් මේ කරන අධ්‍යාපන කටයුතු සහ ඔයාගේ රැකියා කටයුතු පරිස්සමෙන් සාර්ථකව කරගන්න කියලා නරිත අපි එකසිතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සුබ දවසක් වේවා.